පරිණත දිවුල්ගස් වල ඇතරම සමහර විශාල අතු පහලින් තිබෙන අතු ඉවත් කරන්න වෙනවා ගසේ සමබරතාවයේ ව්‍යුහය පවත්වා ගන්න. එතනදී මෙවැනි බර අත්තක් අපද්දී අපි අදියර දෙකකින් නැත්නම් අවස්ථා දෙකකදී කරන්න ඕනේ. මොකද මේකේ බර කොටස මුලින් කපලා අයින් කරන්න ඕන. කඳ ආසන්න කොටස ඊට පස්සෙ කපන්න ඕන. ඒක එහෙම වෙන්නේ කඳට ආසන්නෙන්ම පළවෙනි කැපුම කැපුවොත් මේ කඳ පුපුරලා ගිහිල්ලා ගසට හානි වෙන්න පුළුවන්. ඒක අනාගතයේදී මේ ගහ විනාශ වෙන්න හේතු වෙන්න පුළුවන්. ඒ නිසා පළවෙනි කොටස අපි මේ විදිහේ බර කොටස කපලා අයින් කරලා ඉතුරු කොටස පරිස්සමෙන් කප්පාදු කියතෙන් කපලා ඉවත් කරන්න ඕන. ඒ වගේම මේ කැපුම සියුම් කැපුමක් වෙන්න ඕන. කඳට ආසන්න කැපුමක් වෙන්න ඕන. එතනදී පොත්ත වර්ධනය වෙලා මේක තුවාලයේ සුව වෙලා ගස සාමාන්‍ය තත්ත්වයට පසුපස වෙනවා.